සුබ දවසක් ඕගලන්ට. ඉතින් දැන් වෙලා 8:30යි. මං ඉන්න සිටි එකේ චෙන්ත්‍ර එකේ, කියන්නේ සිටි සෙන්ටර් එකේ ලයිටින් ෂෝ එකක් තියෙනවා. ඊයේ මං පොඩ්ඩක් බැලුවා. 10:10 විතර වෙනකම් බල්ලා ඉවරලා මං ගෙදර ගියා. අද මා එක්ක ශෂිත් පුතත් එකතු වෙනවා. ඉතින් අපි ලයිටින් ෂෝ එක බලන්න කියලා යන්නේ. ගොඩක් ලස්සනයි. ඊ ඔක්කොම මට බලන්න බැරි වුණා. ඉතින් අදත් පැය භාගයක් විතර තියෙනවා කියලා බෝඩ් ගහලා තියෙනවා. අපි ගිහින් බලමු කොහොමද කියලා. අද වෙනස්ම විදිහකක්ද දන්නේ නැහැ. ගිහින්ම බලන්න ඕන. ඉතින් මෙතනත් ගොඩක් ලස්සනයි. දැන් මං ඉන්නේ බොලොන්ය ට්‍රේන් ස්ටේෂන් එක කිට්ටුව තියෙන මෙතන පාක් එකක් තියෙනවා. මෙතන රෑට ගොඩක් ලස්සනයි. Thank you.
cooking show එක ඉවර වුණා දැන් 10යි වෙලාව. I think lighting show එක හින්දා නෙමෙයි කොහොමත් සිකුරාදා සෙන්සුරාදා දින දවස් වලට රැට සිටි එක මේ වගේ තමයි මිනිස්සුන්ගෙන් පිරලා තියෙන්නේ. මොකද ගොඩාක්ම එළියට ඒගොල්ලෝ එන්නේ ඒ දවස් වලට තමයි. මොකද සෙන්සුරාදාටත් වැඩ ගොඩක් අයට අඩුයි. හෙටත් එහෙම හෙට සෙන්සුරාදා සෙන්සුරාදා රැටත් එළිය වෙනකම් පාර මේ විදියම නිකන් විශේෂ උත්සවයක් තියෙනා වගේ තමයි. ඒගොල්ලෝ නිදහසේ ඉතින් නිදහස භුක්ති විඳිනවා මේ විදියට. රෙස්ටුරන්ට් වල ඉතින් 12 එක වෙනකන් සිකුරාද සෙන්සුරාද වලට දවස් වලට සෙනග පිරීලා ඉන්නවා. මෙතනම ඉඳලා තමයි අද බ්ලොග් එක මම පටන් ගත්තෙත්. මෙතනින් ධම්ම මම ඉවර කරනවා. තව වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අද පොඩි බ්ලොග් එකක් වෙන්න පුළුවන්. මොකද ලයිටින් ෂෝ එක විනාඩි ගානක් විනාඩි 15ක් 20ක් විතර තිබ්බට මේ ඔක්කොම දාන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද ඇත්තට ළඟ ඉඳන් බලනවා වගේ මේ මම හිතන්නේ ඕන් එකකින් කම්පියුටර් එකකින් බලද්දී ඒ වගේ ලස්සන දැනෙයි කියලා ලස්සන තේරෙයි කියලා නිසා කට් කරලා පොඩි කෑල්ලක් දාන්න. ඉතින් තව තැනකින් තව බ්ලොග් එකකින් හම්බ වෙනවා. සුබ දවසක්.